Good evening, sir. Hello, IC Mahathaya. Mama, I'm Ilaksha Disana. How are you doing? How are you doing? I news alert ekak CID officer kenek kidnap karapu case ekak gana eka gana mata poda vistara danaganna puluwanda Ovilaksha oy siddhi vela tiyenne hawasa ara nugey goda dewala pare dannawa neida ow ara me service ekak langin herila yana parane anna hari e pare kirawala thamai oy siddhi vela tiyenne thama apita hari thoraturak labunne na siddhi thagapu kenek thamai oy car eke number ekak apita deela tiyenne e office aapu Yan Motoma P. Carga Tigarakati. Carga Kaganamal to the inspector register Kaladin? Ilakshaker register Latin, officer Namatamai. A sale with cruising a killer, Isaimati. Adu the Ulangi is not tied up a million dollar tipa. A sale? Ilaksha, then at a Megan, Monoth Media Hotel Yan Niba. Moka the Megan Tam had to throw Nanny. මං හරි තුරතුරක් ලැබුණ ගමන්ම ඔයාලට කියන්නම්. හරි ඉන්ස්පෙක්ටර් මම තියන්න මම තියන්න. ඔබට මං කියන දේ තේරුණා? I am going to go to the CID. I'm going to go to the house. හරි ඔයාලට පේනවා මම දැන් මෙතන ලියලා තියෙන වාක්‍ය ඇතුලේ වචන ටිකක් තියෙනවා මේ වරහන් ඇතුලට පේනවද ඒක එතන මේ බ්ලැකට්ස් ඇතුලේ තියෙන වචනේ කියන්නේ මේ ක්‍රියාපද ටික යොදාගෙන අපිට will යොදාගෙන අපිට මේ වාක්‍ය කම්ප්ලීට් කරන්න පුළුවන් තේරෙනවද ඇන්ටන් තේරෙනවද ඔව් හරි එතකොට අපි මේක ලියනකොට දැන් මෙතන තියෙනවා he will go to the market every day එතකොට ඔයාලට පුළුවන් නේද මේ ඇතුලේ තියෙන මේ ක්‍රියාපද ටික දාගෙන කොහොමද මේ වාක්‍ය කන්ටිනියු කරන්න කියලා තේරෙනව නේද Oh.
හැලෝ හරි මට විනාඩියක් දෙන්න තමයි ඔයාලට මතකද මම ගියේ මයි සෙල්ෆ් ගැන කියලා දුන්නා ඒක ගැන වාක්‍ය පහක් හදාගෙන ඉන්න මම විනාඩි දෙකෙන් එනවා හරි එන්ටර් එන්ටර් හරි මොන කණ්ඩමාලයක්ද බම් මේ මයි සෙල්ෆ් උඹලට හිතෙන්නේ නැද්ද අපි මේ මේකට ගෙවන ගාන පාඩුයි කියලා ඈ එයාට කෝල් එකක් ආවත් අපි මයි සෙල්ෆ් ලියන්න ඕන එයා එළියට ගියත් අපි මයි සෙල්ෆ් ලියන්න ඕන එයා තේ බොන්න ගියත් අපි මයි සෙල්ෆ් ලියන්න ඕන යකෝ මයි සෙල්ෆ් ගැන හිතන ඉඳන් අපි මේකට ආවේ අම්බෙන හොත්තම් පඩියක් ගවාගෙන මං ඉංග්ලන්ඩ් යන්න ඉන්නේ මගේ කෙල්ල මිනෝලි මෙහින් නංග මට ඕනේ බං මේ ලියන ඉංග්‍රීසි ඉගෙන ගන්න නෙමෙයි මට ඕනේ ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසිවලලා ඒ ඉන්න සුද්දොත් එක්ක මගේ කෙල්ල රවණක්වක් නොවෙන්න කතා කරන්න මොන මගුලක්ද බං මේ ඉංග්‍රීසි කියන්නේ මයි සෙල්ෆ්ද බං ආවදා ඉඳන් මයි සෙල්ෆ් මයි සෙල්ෆ් අනිත් එක රෑ ලියනකම් මේ මේක දෙන හෝම් වර්ක් කරන්න ඕන හිමදිර කිල්ලවල අර කුණු ගොඩේ කුණු බැනුම් අහන්න ඕන මට මේ වාක්‍ය පහක් 10 දැනගන්න ඕනේ මට දැනගන්න ඕනේ වාක්‍ය දෙකක් තුනක් විතරයි. අන්තිම මයිසෙල් මිස් මම හොඳටම බීලා ඉන්නේ සෝරි. ඇන්ටන් ටේක් එක ගණන් ගත්තා මැතිද? ඔව් ඒකින්ද මම හැමදාම නෑට බැනුම් අහනවා. හරි. දැන් වාක්‍යව වාක්‍ය අපි ඉගෙන ගන්නකොට අපි ඒක ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා නේද ඇන්ටන් ඉගෙන ගන්න නේද? ඔව්. දැන් අපි මම බීලා ඉන්නේ ඒ වගේ වාක්‍යයක් කියන එක අපි ඒක අතීත කාලද වර්තමාන කාලද අපි කාලය අනුව බෙදන ලොකු දේවල් තියෙන එක කියන්න නේද? මම වර්තමානින් කිව්වම මොකටද බැලුවේ? හරි. දැන් ඔයාලට එහෙම කිව්ව මැතිද? ඒක ඉගෙන ගත්ත මැතිද ඔයාලට? හොඳටම. හරි. එහෙනම් ඔයාලට තේරෙන විදිහට කියමුක බලන්න. I am very sorry. දැන් ඔයාවක වෙරි කියලා කිව්වේ කොහමද සිංහලෙන් නේද? ඔව් වෙරි. සෝරි කියන්නේ ඉංග්‍රීසි වලින්. එතකොට ඒක ඒ විදිහට කරන්න බෑනේ නේද? ඔයාටම තේරෙනවා මේ වාක්‍ය වැරදි කියලා. ඒකනේ මගෙන් ඔක හරිද කියලා අහන්නේ. එතකොට ඕක කියනකොට වෙන විදියක් තියෙනවා ඉගෙන ගන්න. ඔයාට මේක ওই විදිහට ඉගෙන ගන්න කිව්වොත් මං හිතන විදිහට මේ විෂයෙම එපා වෙනවා. මං කියන විදිය වැරදි කියලා තේරෙනින්න තමයි මිස්. මං කිව්වේ මට ඒක දැනගන්න ඕනේ කියලා. හරි. එහෙනම් අපි හරියට ඉගෙන ගමු. එතකන් අපි අවිෂ්ක කිව්ව විදිහ අපි බලමු ළමයා කොහොමද ලියලා තියෙන්නේ කියලා අවිෂ්ක. හරි. ඔවා ඉඳගන්න ඇත්තන අපි බලමු අවිෂ්ක කොහොමද මේ ආගෙන ඉබයි සෙල්ෆ් ගැන හදාගෙන තියෙන වාර්තාව කියලා. My name is Avishka Kadhara. I'm living Piliyandala. My school is Vijayananda College. My hobbies collecting stamps.
මේ තියෙන්නේ විවිධ ප්‍රසංගයකට සමනලයකට ඇඳලා පහේ පන්තියේදී මේ හප්පේ අඬන ඇඳිල්ලක් මේ මොනවද ඉල්ලලා දුන්නේ නැ කෝල් එක පුතාගේ හලෝ හලෝ අම්මා ඔව් පුතේ කියන්නේ කියන්නේ මේ අම්මා මම පොඩි වැඩක් කරගන්න ආවා මේ සල්ලි ටිකක් මදි වෙයි වාගේ ඉතින් මොනවද කෙරෙන්න ඕන තිපර බාන්න නැතුව කියනකො පුතේ මේ අර අම්මා දුන්නු සල්ලි වලින් මං 3000ක් විතර ගන්නද දැනට අම්මට දවස් 3කට විතර බෙහෙත් ගෙනාවොත් ඇතිනේ අයියෝ ඕක කියනද පුතේ මේ තරම් ඇඹරුනේ හරි හරි පුතාට ඕන දෙයක් කරගන්න අම්මේ මං මාසෙ පඩි ගත්තාම අම්මට මාසෙටම ඇති වෙන්න බෙහෙත් තරම් එන්නම් ඈ හරි හරි මං පුතාට නොදෙන සල්ලි වෙන කාට දෙන්නද නාස්ති කරන්නේ නැතුව ඕන වැඩක් කරගන්න අම්මේ මදුකෝ මදුද අපි දෙන්න මේ පරණ ෆොටෝ බලනවා මං පෙන්නුව අර හොටු පෙර පෙර අඬන ෆොටෝ එක සමනලයට ඇඳලා ඉන්න ෆොටෝ එක කෙසට අරිනා හා මේ එහෙනම් සාලේ ෆෑන් එක දාගෙන බලන්න අද රස්සේ දවසක්නේ හා හා පුතේ හරි 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 එහෙනම් මං තියන්නම් පුතේ හරි හරි මන්ත්‍රීතුමිය ඔබතුමිය නොදන්නා වුණාට මේ වෙද්දි ගොඩක් දේවල් සිද්ධ වෙනවා මොනවා අපි මෙහෙම හිතමුකෝ අපි විපක්ෂ නායකතුමාගේ අරමුණ වෙන්න ඕනේ ඊළඟ මැතිවරණයේදී නගරාධිපති වෙන එකනේ එහෙම තියෙද්දි ඇයි දැන් මේ නගරාධිපතිට ගිහිල්ලා හිට වෙන්නේ යන්නේ කියන්නේ අපේ විපක්ෂ නායකතුමා දන්නවා අනිවාර්යයෙන්ම අපි ලබන පාර පරිදිනවා කියලා. ඒ නිසා ඉතින් එතුමාගේ වයසත් එක්ක බලද්දී එතුමා දන්නේ උපනගරාධිපති තනතුරුවත් අරගෙන දේශපාලනය සමුගන්න. ඕගොල්ලෝ ජයන්තරයක් ආව. දැන්ට මම නගරාධිපති කරලා ඉවරයි. ඒ කියන්නේ නගරාධිපතිතුමා ඊළඟ මැතිවරණයට ඉල්ලන්නේ නැහැ කියලා ඔබතුමියට විශ්වාසද? ඔව්. මම දන්න කරුණු අනුව එතුමා ඊළඟ පාර පාර්ලිමේන්තුවට ඉල්ලනවා. ඔබතුමිය දන්න කරුණු කියන්නේ ඉතින් ඒ ඇත්ත කරුණුනේ. මොකද ඉතින් ඒක ඊය ඇතුළේ වෙන දේවල්. මේ ජයන්ත අදාළ දේ කතා කරනවා. හරි. දැන් ඔබතුමිය නගර සභාවෙත් මාව හම්බ වෙලා එතන කතා කරන්න බැහැයි කියලා මේ ගෙදරට ඇවිල්ලා කතා කරන්න තරම් විශේෂ හේතුව මොකද්ද? ඩොමිනික් අපේ පක්ෂෙන් චන්දර යනවා නම් මම දේශපාලන තීරණයක් ගන්නවා. මන්ත්‍රීතුමිය ඔබතුමිය මේ ගැන කාටවත් කියන්න එපා. මම අපේ පක්ෂ නායකතුමත් එක්ක මේ ගැන කතා කරලා මේක බ්ලාස්ට් එකක් කරන විදිහට කරන්න පුළුවන් වටපිටාව හදන්නම්. මොන බ්ලාස්ට් එක කරත් කමන්නේ නැහැ නගරාධිපතිතුමාට කිසිම හානියක් වෙන්න බෑ. හරි මහින්ස මනස එකේ මනස. ඔව්. ඒක අපි දන්නවනේ. ඇත්තම කියනවා නම් මන්ත්‍රීතුමිය මමත් බයෙන් හිටියේ. ඊළඟ මැතිවරණයේදී අපිට අපත් නැති වෙයි කියලා. හැබැයි දැන් මට විශ්වාසයි. අපි දිනනවා. ඒක බුම් බුම් කමලා මට අර ඩොකියුමන්ට්ස් ටික දෙන්න තියෙනවා